Right, Tamana, sneak peek Anka Eka Tano 16. First look at Tamai Api Ganda Sarasila Villa. Tiene in Kumari, nature theme Eka Tama Meta Para Tano level legata, Eala include Karala Tiene in Kumari, Tano lega troops Tiganivarama, buildings Tigarat, Venus Anivaring include Veno, I think up buildings are troops Gana, Tavasulu Motagin Katakaramu, Mulimapi Balamu, Me Alutma Itamat Alankara, Tano level legate Katandre Mukada Kiala. I think Kumari nature theme Megadella design. කරලා තියෙන්නේ ඉතින් නේචර් තීම් එක පිළිඹු වෙන විදියට ඒකේ ඩිසයින් එකත් එයාලා නිර්මාණය කරලා තියෙනවා රතු වර්ණය තියෙනවා කා වර්ණය තියෙනවා අනිවාර්යයෙන්ම අපේ නේචර් එකේ අපිට දැක ගන්න පුළුවන් වර්ණයන් ඊට අමතරව කොළ වර්ණය තියෙනවා පඳුරු හතරක් වටේ තියෙනවා ඊට අමතරව ගස් කඳන් හතරක් යනවා මුල් වලින් කෙලින්ම බැඳගෙන ඉන්නා වගේ ස්වරූපයක් එයාලා දීලා තියෙන්නේ ඉතින් ටවුන් ඔෆ් 14 වලට ආවේ ජංගල් තීම් එකක් හැබැයි ජංගල් ලුක් එකක් ඒකේ තිබුණේ නැහැ ඊට අමතරව ටවුන් ඔෆ් 15 වලට ආවේ මැජික් තීම් එකක් තවමත් කවුරුත් දන්නේ නැහැ මොකද්ද මේ මැජික් තීම් එකට හේතුව කියලාවත් හැබැයි කොමාරි මෙදා පාර දීලා තියෙන සුපරිම නේචර් තීම් එකට ගැළපෙන විදියට එයාලා ටවුන් හෝල් එක ඩිසයින් කරලා තියෙනවා ගින්දර වගේ කියන එකයි මගේ පෞද්ගලික මතය. ඉතින් කොමාරි අප්ග්‍රේඩ් කෝස්ට් එකදී අපි බැලුවොත් කෙලින්ම 20 million gold. Gold million of Visa Canon Ivarama. Town of 15. Sita Kelima 16. Well, upgrade Kirima Evagama. That was the Hataraka Kala Cano. I upgrade the Karagani Madidingwala. Ilanga town level like a Alu take a danda das Karagana in the Banang. Update take a end the Kalinum sneak peek. Avila Dine. Again the Anivarama. Hammer of building එකක් ready කරලා තියාගන්න. එම නැත්නම් book of building එකක් million of Visa gold සමග තියාගත්තා කියන අනිවාර්යම ඔයාලට ඊළඟ town hall level එකට දාන්න පුළුවන්. ඉතින් කොහොමද hit points ප්‍රමාණය අනිවාර්යම මේකේ 10000ක් 10k hit points තියෙනවා මේ town hall level එකට. ඉතින් කොහොමද ඉතින් ලේසි පාසු දෙයක් වෙන්නේ නැහැ මේක විනාශ කිරීම. ඒ වගේම ඒක ඇතුලේ store කරන්න පුළුවන් කෙලින්ම million 2ක් gold million 2ක් elixir ඒ වගේම dark elixir විසි දහක ප්‍රමාණයක් ඉතාමත් විශාල ප්‍රමාණයක් ඉතින් අනිවාර්යම ටවුන් වල විනාශ කරා කියන්නේ කෙලින්ම අපිට අති විශාල ලූට් ප්‍රමාණයකුත් එකතු කරගන්න පුළුවන් ඊටත් අමතරව ඉතින් මේන්ම දේවල් දෙකක් තියෙනවා එකක් තමයි අපේ ගිගා ඉන්ෆෝනෝ එකට මොකද්ද මෙදා පාර ඇලර්ට් කරලා තියෙන්නේ කියන එක ඉතින් කොහමද ඔයාලට පේනවා අමුතුම මාදිලියේ ගොළම් කෙනෙක්ගේ ටෙක්ස්ට් එකේ තියෙන ගලකින් නිර්මාණය වෙච්ච ගිගා ඉන්ෆෝනෝ වෙපන් එකක් උඩින් තියෙන්නේ. ඉතින් ඒක ඇක්ටිවේට් වෙච්ච ගමන් මෙදා පාර එන්නේ කෙලින්ම සෝලාර් එනර්ජි එක. එමත් නැතිනම් සරලම සිංහලෙන් කිව්වොත් ඉතින් හිරුගේ රශ්මිය තමයි අර ලබා දෙන්නේ. ඉතින් හිරුගේ රශ්මිය අනිවාර්යම අපි කාචයක් හරහා දියත් කෙරෙව්වොත් ඉතින් ඒකෙන් එන පව එකට ඉතාමත් සමාන පව එකක් යාලා ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මේකට ඇටැක් කරන්න පුළුවන් ටාගට්ස් හතරකට ඒ වගේම 4.5 ටයිල් රේඩියස් එකක් තියෙනවා මේ ගිගා ඉන්ෆෝනෝ වෙපන් එකට. ඊටත් අමතරව ඩැමේජ් පර් සෙකන්ඩ් එක කෙලින්ම 300ක්. ඉතින් සෙල්ලන්න අනිවාර්යම මේ ගිගා ඉන්ෆෝනෝ එක. හැබැයි කොමාරි මෙදා පාර මේ ටවුන් 16 සමග එයාලා පොඩි වෙනස්කමක් කරලා තියෙනවා. පොඩි කියන්නත් බෑ ලොකු වෙනස්කමක්. ඒ තමයි මේ ගිගා ඉන්ෆෝනෝ ලෙවල් එක එකම එක වතාවයි අපිට අප්ග්‍රේඩ් කරන්න එයාලා ලබා දෙන්නේ. ඉතින් ඒක අප්ඩේට් නෝට්ස් වලින් මම කියවපු ගමන්ම මමත් තුස්නිම් බූත් වුණා මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මොකද කියනවා නම් ටවුන් 12 වල සිට 15 දක්වා ඉතින් වෙපන් එක හඳුන්වා දුන්න දවසේ සිට කෙලින්ම ලෙවල්ස් පහකට අපිට අප් කරන්න දෙනවා අනිවාර්යම අලුත් ටවුන් ලෙවල් එකේ ගිගා ඉන්ෆෝනෝ එක. හැබැයි කොහමද මෙදා පාර එකම එක ලෙවල් එක එයාලා දීලා තියෙන්නේ. ඒ වගේම ඉදිරියේදී මේක වෙනස් කරයි කියලාත් මම හිතන්නේ නැහැ. මම වෙනස් කරනවා නම් එයාලා නෝට්ස් වලින් කියන්නේත් නැහැ එකම ලෙවල් එකයි තියෙන්නේ කියලා. කොහොමද ඒක? ඉතින් අමුතුම් මාදිලි ට්විස්ට් එකක් හැදියට මම දකිනවා. ඉතින් අපිට වෙනත් මොකක් හරි කතන්දරයක් ඉදිරියේදී. ඉතින් ලෙවල්ස් වලින් නැතුව වෙන විදිහකට එයිද දන්නේත් නැහැ. ඉතින් ඒක අපිට රන්දිලා ඉඳලා බලන්න වෙනවා ඉදිරියට ඉඳලාම. ඉතින් කොහොමරි ඊගාවට අපි බලන්න ඕන අනිවාර්යෙන් මේක විනාශ වුණා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අනිවාර්යම පොයිසන් එක තමයි එන්නේ සාමාන්‍ය විදියට. හැබැයි මේ පොයිසන් එක අනිවාර්යයෙන්ම ඩැමේජ් එක අනිවාර්යයෙන්ම 1100ක් දක්වා ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. ඩැමේජ් පර් සෙකන්ඩ් එක අනිවාර්යයෙන්ම 180ක් දක්වා ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. ඒ වගේම 150ක ස්පීඩ් ඩීක්‍රීස් එක සිද්ධ වෙනවා අපේ ට්‍රූප්ස් වලට. ඉතින් අනිවාර්යයෙන්ම ග්‍රවුන්ඩ් ඇටැකර්ස් වලට මේක වදයක් වෙන්න පුළුවන්. ඉතින් ඇටැක්ස් වලට වදයක් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඒකට සරලන විදියට අපේ හීරෝස්ලත් අප්ග්‍රේඩ් වෙලා තියෙන්න ඕනේ. ඉතින් අපි ඒ ටිකත් බලමු තව සුළු මොහොතකින්. ඉතින් කොහමරි මේ තමයි ටවුන් හෝල් 16 එක. ඉතින් අප්ග්‍රේඩ් කරගන්න ඉන්න අය අනිවාර්යයෙන්ම එක්සයිටඩ් ඇති. දැන් මම නම් ෆුලි එක්සයිටඩ් වෙලා ඉන්නේ. ඉතින් කමෙන්ට්ස් වලින් කියන්න ඔයාලා මේ ලුක් එක ගැන මොකද්ද හිතන්නේ කියලා.
ඉතිං අලුත් ටවුනල් ලෙවල් එකත් සමඟ අනිවාරම අපේ බිල්ඩිං ස්ට්‍රප්ස් වගේ දේවලුත් ඉතිං අලුත්ම ස්කින් එකට සරලන විදියට අප්ග්‍රේඩ් විය යුතු. ඉතිං දැන් අපි බලන්න යන්නේ ඒ ටික. ඉතින් මුලින්ම අපි බලන්න යන්නේ අලුත්ම වෝල්ස් ටික දිස් වෙන ආකාරය. ඉතින් කොහොම හරි ඉතාමත් අලංකාර කල ස්කීම් එකක් කියලා කියන්න පුළුවන් අලුත්ම අපේ නේචර් තීම් එකට ගැලපෙන විදිහට. හැබැයි කොහොම හරි කෝස්ට් එක ඉතාමත් අධිකයි. එක වෝල් පීස් එකකට කෙලින්ම 9 million gold or elixir වැය වෙනවා කියන එකයි යාලා දාලා තියෙන්නේ. එහෙම නැතුව අපි wall rings වලින් මේ upgrade එක කරන්න යනවා නම් කෙලින්ම එක wall piece එකකට 9 wall rings. Wall rings කෙලින්ම 9ක් use කරන්න වෙනවා. ඉතාමත් මිල අධික wall pieces. හැබැයි ඉතින් අනිවාර්යයෙන් අලුත් town hall level එකකට යනකොට මේ wall upgrade වලට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක වෙනස් කරන්න බෑ. කොහොම හරි ඊගාවට level 1 begin upgrade වෙනවා කෙලින්ම අපේ air defense එකට, x bow එකට, විසර් ටව එකට, මෝටා එක, මල්ටි මෝටා එකත් සමග ඊට අමතරව කෙලිම අපේ බොම් ටව එකත් අප්ග්‍රේඩ් වෙනවා එක ලෙවල් එකකින්. ඉතින් අලුත් ස්කින් එක සමග ඉතින් අනිවාර්යම එකේ ඩැමේජ් පර් සෙකන්ඩ් එක වගේ දේවලුත් ඉතින් ඉන්ක්‍රීස් වෙනවා හිට් පොයින්ට්ස් ප්‍රමාණයත් සමග. ඉතින් ඒකත් ඔයාලා මතකේ තියාගන්න ඕනේ මේ අවස්ථාවේදී. ඊට අමතරව කෙලිම අපේ ජයන් බොම් එකට, එයා බොම් එකට සහ අපේ සාමාන්‍ය බොම් එකටත් එක ලෙවල් එක බැගින් ඉන්ක්‍රිමන්ට් එකක් ලැබෙනවා. ඊට අමතරව අපේ ඩාක් එලික්ස ස්ටෝරේජස්, ඊට අමතරව අපේ එලික්ස ගෝල්ඩ් ස්ටෝරේජස් වගේ දේවල් වලට අනිවාර්යෙන් එක ලෙවල් එක බැගින් ඉන්ක්‍රිමන්ට් එකක් මේ අවස්ථාවේදී ලැබෙන්න යන්නේ. ඊට අමතරව ඉතින් අවසාන වශයෙන් අපි බලන්න යන්නේ විශේෂිත බිල්ඩින් තුනකට ලැබෙන අප්ග්‍රේඩ්ස් තුනක්. ඉතින් ගොඩක් අය මේ අප්ග්‍රේඩ්ස් තුන බලාපොරොත්තුෙන් ඉන්න ඇති. ඉතින් ප්‍රථම අප්ග්‍රේඩ් එක මගේ ෆේවරිට්ම බිල්ඩින් ඩිසයින් එකක් වෙන ලැබොරටරි එකටයි ලැබිලා තියෙන්නේ. අලුත්ම ස්කින් එක කෙලිම නේචර් තීම් එකට සරලන විදිහට ඒක ඩිසයින් එක නිර්මාණය කරලා තියෙනවා. ඉතාමත් අලංකාරයි. ඊට පස්සේ කෙලිම අපේ බැරැක්ස් එකට ලැබිලා තියෙනවා අලුතෙන් අප්ග්‍රේඩ් එක. ඉතින් කොමාරි අලුත් අප්ග්‍රේඩ් එක බැරැක්සල ලැබෙනවා කියන්නේ ඉතින් මොකද්ද කියන එක ඔයාලා දන්නවා. ඉතින් ඒකේ දිස් වෙන ආකාරයත් ඔයාලට පේනවා. උඩින් කාක් එහෙම තියෙනවා. ඉතින් ඔයාලට දැනට අනුමානයක් කරන්න පුළුවන් මොන විදිය අලුත් ට්‍රූප් එකක් එළියට එයිද කියලා. ඉතින් තව දින කීපකින් ඔයාලටම දරගන්න පුළුවන්. ඉතින් දැනට ඔයාලට කල්පනා කරලා ඉතින් කියන්න පුළුවන් කමෙන්ට්ස් වලින් ඔයාලා හිතන්නේ මොකද්ද කියලා. ඉතින් කොමාරි බැරැක්ස් එකට එක ලෙවල් එකක් යනවා වගේම පෙට් හවුස් එකටත් එක ලෙවල් එකක් අප්ග්‍රේඩ් වෙනවා. ඉතින් කොමාරි පෙට් හවුස් එක අප්ග්‍රේඩ් වෙද්දිත් ඉතින් අලුතෙන් කවුද අපිත් එක්ක එකතු වෙන්නේ? අලුත්ම සුරතල් සත්වයෙක්. ඉතින් කොමාරි එයා ගැනත් අනිවාර්යම ඔයාලට අදාස් කමෙන්ට්ස් වලින් කියන්න පුළුවන්. ඉතින් දින කීපයක් ඉවසගෙන හිටියොත් අනිවාර්යෙන් ඉතින් මටම ඔයාලට ඒ විස්තරේ කියන්න පුළුවන්. ඉතින් කොමාරි මේ ටික තමයි බිල්ඩින් අප්ග්‍රේඩ්ස් ටික දැනට ලැබෙන ටනල් 16 සමග. ඉතින් ඉදිරියේදී තව දුරටත් තවත් බිල්ඩින්ස් වලට ලැබෙන්න පුළුවන් අලුත් අප්ග්‍රේඩ්ස් ලැබිය යුතුමයි අනිවාර්යෙන් අලුත් ස්කින් එකට, අලුත් තීම් එකට සරලන විදියට. ඉතින් එතකන් අපිට රැඳිලා ඉඳලා බලන්න පුළුවන්. ඊගාවට අපේ නේචර් තීම් එකට සරලන විදියට ලෙවල් එකක් අප් වෙනවා අපේ ට්‍රූප්ස් කීපයක ඉන්ට්‍රෙස්ටිං අප්ග්‍රේඩ් ඩිසයින්ස් ටිකක්. ඉතින් කොමාරි බාබේරියන්ස් වල තමයි ප්‍රථම ඩිසයින් එක ලැබෙලා තියෙන්නේ. කෙලින්ම අන් දෙකක් ප්ලේස් වෙනවා කෙලින්ම බාබේරියන්ස් වල. ඉතින් නේචර් තීම් එක කෙලින්ම ඉතින් ඒක පිළිඹු වෙන විදියට යාලා ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ කෙලින්ම ආචර්ස් වලට ඊළඟ ඩිසයින් එක සමග ලෙවල් එකක් අප් වෙන්නේ. ඊට පස්සේ කෙලින්ම අපේ ජයන්ස්ලා කෙලින්ම අන් දෙකක් වගේ දෙකක් තියෙනවා යාලගේ උරයිස් දෙකේ. ඊට පස්සේ වෝල් බ්‍රේකර්ස් වලට ලැබිලා තියෙනවා ලස්සන අප්ග්‍රේඩ් ඩිසයින් එකක් එක ලෙවල් එකක් සමග. ඊට පස්සේ බැලුන් එකට කාලාන්තරයකට පස්සේ අප්ග්‍රේඩ් එකක් ලැබිලා තියෙනවා. ඉතාමත් අලංකාර කල එකක් ඒක යාලා ඒකටත් ඇඩ් කරලා තියෙනවා තැඹිලි පාට හුරු කල එකක්. ඊට පස්සේ කෙලින්ම අපේ විසර්ස්ලා කෙලින්ම කා පාට යුනිෆෝම් එකකින් දැන් සැරසෙලා ඉන්නේ. මුලින්ම යාලා පටන් ගත්තේ නිල් පාටින්, දැන් ඉන්නේ යාලා කෙලින්ම කා පාටින්. ඊට පස්සේ හීලර්ස්ලා ලස්සන අලංකාර කොළපාට මික්ස්ඩ් කෙලින්ම තීම් එකක් ලැබිලා තියෙනවා ලෙවල් එකක් සමග. ඊට පස්සේ ඉන්නේ කෙලින්ම අපේ ඩ්‍රැගන්ස්ලා තද කොළපාට වර්ණයකින් දැන් යාලා දිස් වෙන්නේ. ඊට පස්සේ මගේ ෆේවරිට්ම ඩිසයින් එක කෙලින්ම පෙකාස් ලඩයි ලැබිලා තියෙන්නේ ඉතාමත් අලංකාර කොළපාටක් සමග. එයාලගේ තව දුරටත් එයාලගේ බොඩි කලයක තව දුරටත් ගැම්බුරු කරලා තියෙනවා තද පාටකට ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ කෙලින්ම මයිනස් ලඩ ලැබිලා තියෙනවා එක ලෙවල් එකක් සමග අලුත්ම ස්කින් එකක්. ඊට පස්සේ කෙලින්ම අපේ ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ට තවත් සුපරම ඩිසයින් ලැබිලා තියෙනවා. ටනෝ 15 වල අපේ ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන්ගේ ඩිසයින් එක ඉතාමත් අලංකාරයි. ඉතින් මෙදා පාර තව දුරටත් ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් ස්ට්‍රොง වෙලයි තියෙන්නේ. ඊට පස්සේ අවසාන ට්‍රූප් එක හැටියට අපේ ඩ්‍රැගන් රයිඩර් තමයි අලුත්ම අප්ග්‍රේඩ් එක ලැබිලා තියෙන්නේ. එයාගේ විතරයි මම ඉතින් කලින් අනුමාන කරපු විදියට දම්පාට ඇඩ් වෙලා තියෙන්නේ.
ඊගවට හීරෝස්ල හතර දෙනට ලෙවල්ස් පාබැගින් නැඩ්වෙන අලුත්ම ටවනොල් ලෙබල් එක ඉතින් එක ලෙවල් එකක් අප කරන්න කෙලින්ම දින අටක් එයාලා මාක් කරලා තියෙන ඉතින් මීට කලින් ඊට වැඩිය දින ප්‍රමාණයක් මාක් වුණා කියලායි මට මතකයි ඉතින් කොමර මෙදා පාර එක ලෙවල් එකකට දින අටයි එයාලා දීලා තියෙන ඉතින් ඔයාලගේ දැනටමත් ඉතින් හීරෝස්ල මැක්ස් ලෙවල් නම් ඉන්නේ ඉතින් ඔයාලා ලේසි වෙන්න පුළුවන් ඉතින් කියන්න ලේසි යන වාරෙන් අමාරු වෙන්නත් පුළුවන් හැබැයි කොහමද ඉතින් මැක්ස් ලෙවල් එකට ගේන එක තමයි ටවුන් 16 වල ඉතින් ඔයාලා කම්පිටිටිව් ප්ලේ කරන නම් ඉතින් ඉතාමත් වටිනා දේ මොකද කියනවා නම් ඉතින් අපි හෙට දිනේ බලන්න යන ස්නීක් පීක් එක ඉතින් ඒක තවදුරටත් ඔයාලට පැහැදිලි කරලා දෙයි ඉතින් කොමාරි ඒකත් සමග අපිට තවත් ස්පෙල් අප්ග්‍රේඩ්ස් කීපයක් ලැබෙනවා ස්පෙල්ස් හතරකට ප්‍රථම ස්පෙල් එක අනිවාර්යෙන් හීල් ස්පෙල් එක දෙවන එක ලයින් ස්පෙල් එක පොයිසන් ස්පෙල් එක සහ රිකෝල් ස්පෙල් එක කියන ස්පෙල්ස් හතරට අනිවාර්යම අප්ග්‍රේඩ් ලෙවල් එකක් ලැබෙනවා හැබැයි ඉතින් ඒකේ ස්වරූපය වෙනස් වෙන්නේ නැහැ මොකද කියනවා නම් ඉතින් ස්පෙල්ස් වලට වෙනස් කරන්න බෑ නේචර් තීම් එක කොමාරි ස්පෙල්ස් ටික දිස් වෙන්නේ ඒ තියෙන ආකාරය තමයි ඉතින් කොමාරි මේ ටික තමයි අනිවාර්යම අපේ ට්‍රූප් වලට ලැබෙන අප්ග්‍රේඩ් ලෙවල්ස් ටික ඒ වගේම අපේ බිල්ඩින්ග්ස් වලට ඊට අමතරව අපේ හීරෝස් වලට ලැබෙන ලෙවල්ස් ටික ඉතින් මේකත් සමග කෙලින්ම ෆස්ට් ස්නීක් පීක් එකේ විස්තර ටික අවසන් කරනවා මම මොකද කියනවා නම් තව ක්වලිටි ඔෆ් ලයිෆ් ඉම්ප්‍රූවමන්ට්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා ඔයාලට පෑදලි කරන්න මේකත් සමග හැබැයි මේකට මම ඇඩ් කරන්න ගියොත් වීඩියෝ එක අනවශ්‍ය විදිහට දිග වැඩි වෙනවා ඒ වගේම ඉතින් අච්චාරුවක් කරන ඉතින් ඔයාලට එතකොට සෑම සිළු දාම තේරුම් ගන්න බෑ විශේෂයෙන් ඉතින් මම ඔයාලට කිව්වා වගේ පහළ ටවුන් හෝල් ලෙවල්ස් වල ඉන්න අයට පොඩි ටවුන් හෝල් ලෙවල්ස් වල ඉන්න අයට ඉතින් අනිවාර්යම වාසියක් වෙයි කාලය අඩු කිරීම සිද්ධ වෙයි මිල අඩු කිරීම සිද්ධ වෙයි කියලා මම කියලා තිබුණා අනුමාන කරලා ඉතින් ඒක සනාථ කරන විදියට අති විශාල ලිස්ට් එකක් හැදලා ලබා දීලා තියෙනවා ඉතින් ඒ ලිස්ට් එක සම්පූර්ණයෙන්ම ඉතින් මේ වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරන්න බෑ ඒකේ හින්දා අනිවාර්යම මේ අප්ඩේට් එක එන්න කලින් මම මේ ලිස්ට් එක වෙනම වීඩියෝ එකකින් ඔයාලට දාන්නම් අනිවාර්යෙන් පාල ටවුන් හෝල් ලෙවල්ස් වල ඉතින් ගේම් ප්ලේ එක පවා අනිවාර්යම ඉන්ට්‍රෙස්ටිං වෙලා තියෙනවා ටවුනෝ 15 වල පවා ගේම් ප්ලේ එක ඉතාමත් ඊසි කරලා තියෙන ටවුනෝ 16 සමග ඉතින් ඒ සෑම සිළු දෙයක්ම අනිවාර්යම මම ඊ ගාවල තවත් වෙනම වීඩියෝ එකකින් ගේනම් හැබැයි කොමාරි මෙතනදී මම ක්වලිටි ඔෆ් ලයිෆ් ඉම්ප්‍රූවමන්ට්ස් දෙකක් ඔයාලට පැහැදිලි කරන්නම් අනිවාර්යම මේක එක්සයිටඩ් නිසා ඉතින් ප්‍රථම ක්වලිටි ඔෆ් ලයිෆ් ඉම්ප්‍රූවමන්ට් එක මින් ඉදිරියට ටවුනෝ 16 සමග අපේ බේස් එකට අපිටම ඇටැක් කරන්න පුළුවන් අප්ඩේට් එක එයාලා ගේන්න යන්න ඉතින් මේ අප්ඩේට් එක මම කාලාන්තර තිස ඉල්ලුම් කරපු අප්ඩේට් එකක් මුළු ලෝකේ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ප්ලේස්ලා ඔක්කොම වගේ ඉල්ලපු අප්ඩේට් එකක් ඉතින් මින් ඉදිරියට අපිට තවත් කෙනෙක්ට චැලෙන්ජ් එකක් දාපන් කියන්න දෙයක් නෑ අපේ බේස් එකට අපිටම ඇටැක් කරලා කෙලින්ම ප්‍රැක්ටිස් කරලා තියාගන්න පුළුවන් ඉතින් තනි පංගලමේ කවුරුත් නැති වෙලාවක පාන්දර ටයිම් එක වගේ ඉන්නවනම් අනිවාර්යෙන් අපිට ක්වීන් චාර්ජයක් වගේ ඉතින් ප්‍රැක්ටිස් එකක් දාන්න පුළුවන් ෂේප් එකේ කාටවත් කිසිම ගැටලුවක් නොවන විදිහට ඉතින් කොහොමද ඒ අප්ඩේට් එක අනිවාර්යම ටවුන් 16 සමග ලැබෙනවා ඒ වගේම තවත් එයාලා අප්ඩේට් එකක් ඇඩ් කරනවා ඒක ඇවිල්ලා ඉන්ට්‍රෙස්ටිං දෙයක් ඉතින් ගොඩක් අය මේක බලාපොරොත්තු නොවෙච්ච දෙයක් ඉතින් ඒක ඇවිල්ලා අනිවාර්යෙන් ක්වික් ඇක්සස් එකක් එයාලා ඇඩ් කරන්න යන්නේ අනිවාර්යම සුපර් ට්‍රෝප් මෙනු එකට ඉතින් කොහොමද ඔයාලා දන්නවා දැන් අපි ක්වික් ට්‍රේන් කරන්න ගියොත් අපේ ආමික ට්‍රේන් කරන්න ගියොත් ආමි කොම්පොසිෂන් එක ඇතුලේ අපේ සුපර් ට්‍රෝප්ස් ඉන්නවා නම් ඉතින් අපිට ට්‍රේන් කරන්න දෙන්නේ නැහැ සුපර් ට්‍රූප්ස් ටික අපි එලියට ඇවිල්ලා බැරල් එක ඇතුළට ගිහිල්ලා ඇක්ටිවේට් කරගෙන නැවත වාර්තා කරන්න ඕනේ ට්‍රේන් කරන්න ඉතින් මේක යාලා සම්පූර්ණ වෙනස් කරලා ක්වික් ඇක්සස් එකක් ඇඩ් කරන්නලු යන්නේ ඉතින් ඒකේ ඉමේජ් ගන්න මට ඔයාලට පෙන්වීමට ඉතින් ඉදිරියේදී අපිට අප්ඩේට් එක ආවට පස්සේ බලන්න පුළුවන් ඒක ක්වික් ඇක්සස් එකකින් අපිට එතනින්ම ට්‍රේන් කරන තැනින්ම රිංගලා කෙලින්ම ට්‍රේන් කරගෙන සුපර් ට්‍රූප්ස් ටික නැවත වෙලා අපේ සම්පූර්ණ ආමේක ට්‍රේන් කරන්න පුළුවන් ඉතින් මේක ඇවිල්ලා පොඩි ක්වලිටි ඔෆ් ලයිෆ් ඉම්ප්‍රූවමන්ට් එකක් හැබැයි ඒක වැදගත් වෙයි අනිවාර්යම අපිට ඉදිරියේදී ගේම් ප්ලේ එක තවදුරටත් වේගවත් කර ගැනීමට ඉතින් කොහොමරි මෙතනින් කෙලින්ම අපේ ෆස්ට් ස්නීක් පීක් එක අවසන් වෙනවා ඉතින් හෙට දිනේ ඔයාලට ඉදිරිපත් බලාපොරොත්තු වෙන්න පුළුවන් අනිවාර්යම මම ඉදිරිපත් කරන දෙවනි ස්නීක් පීක් වීඩියෝ එක ඉතින් ඒකෙන් අපි කතා කරන්න යන්නේ අනිවාර්යම ඉතින් හැමෝටම මතුවෙච්ච ප්‍රශ්නය මේ වීඩියෝ එක බලද්දී අලුත් ටවුන් ලෙවල් එකට එන වෙපන් එක මොකක්ද එම නැත්නම් ඩිෆෙන්ස් එක මොකක්ද ටවුන් 15 වලට ආවේ මොනෝලිත් එක නම් ඉතින් මෙදා පාර එන්නේ මොකක්ද කියන එක ඉතින් මෙදා පාර එන්නේ සුපර්ම ගණේ ඩිෆෙන්ස් එක ඉතින් ඒක බලන්න අනිවාර්යෙන් හෙට වෙනකන් ඔයාලට රැඳිලා ඉන්න වෙනවා ඉතින් කොහොමරි ලංකාවේ එකම කන්ටෙන්ට් ක්‍රියේටර් සිංහල භාෂාවෙන් ඔයාලට ඔෆිෂියල් නිවුස් එකත් සමග මේ ටික පැහැදිලි කරන ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඉල්ලා හිටිනවා ඉතින් අනිවාර්යම යම් කිසි දෙයක් මේකෙනුත් ඔයාලා ඉගෙන ගන්න ඇති කියලාත් මම හිතනවා ඒ වගේම ටවුන් හෝල් 16 කොහමද ඔයාලා හිතපු විදියට ඩිසයින් එක තියෙනවද ඉතින් ඒ ටික අනිවාර්යම කමෙන්ට්ස් වලින් කියන්න ඉතින් ඔයාලගේ අදහස් දැනගන්න මම ඉතාමත් ආශාවෙන් ඉන්නේ රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු
වෙමු.